ජනාධිපතිතුමා බදු අඩු කළ එක ගැන කළ විවේචනය දැන් ඔබේ අවසන්ද. දෙක, අර්බුදය හේතු අපි කියමුක වරද මේ ආණ්ඩුවම කියලා. මේ මොහොතේ ඔබනං මේ අයවැය හදන්නේ රාජ්‍ය ආදෑම සම්බන්ධ ඔබේ තීරණයමකක්ද අවන්තවරට ම කියන්න හැ ට සංචීර. ගෝටාබේ රාජපක්ෂ 2019 ඇවිල්ලා වැඩ් බදු අඩුකරපයක පිළිබඳව කාරණට අපි එදත් එක්කනේ අදත් එක්ක නෑ. ඇයි. රටක බදු ගෙවන්න ඕනි. හැබැයි බදු ගෙවනට ජනතාවමට සහන ජනතාව අපේ රට අඩු ආදායම් ලාබිදින සමෘති ගන්න පවුල්ලක්ෂ විසි දෙයක්කින්න. ඒ අයට තමන්ගේ ආදායමට ගන්න පුළුවන් බඩුමල්ලක් ගන්න පුළුවන් ආකාරයට අත්‍යවශ්‍ය බාණ්ඩ පැසක් අඩුමතරම බාණ්ඩවර්ග 15ක මිල අඩු කරන්නෝ. ඒ වගේ තමයි ජනතාවට සහන දෙන්න. අනිත් පැත්තේ බදු ආදායම් වැඩි කරන්න යෝජනා කරලා තියෙන පුද්ගල ආදායම් බදු. අද 4 දෙනෙකු පවුලක බඩුමල්ලක් රුපියල් 1,32,000ක් වෙනකොට මේක කියනවා ලක්ෂෙන් පස්සේ බදු ගෙවන්න ඕනේ. ලක්ෂෙන් පස්සේ බදු ගෙවන්න ඕනේ මාසේ ආදායම. සාමාන්‍ය 3,50,000ක් නම් මාසේ පඩියේ 136ක් බදු. 136ක් බදු. එතකොට බදු රටකට ඌමනයි බදු ප්‍රතිපත්තියක් රටකට වෙනස් කරන්න ඕනේ ආර්ථිකයක් ප්‍රසාරණය කරන වෙලාවක මිස ප්‍රසාරණය වෙන වෙලාවක මිස සංකෝචන වෙලා මිනිස්සු හොම්බෙන් යන වෙලාවක නෙමෙයි. ඒක ඔය තර්කය තමයි අපි අඩු කළ එක සම්බන්ධව ගෙනාවේ. අපි මේ දෙකෙන් එකයි ඔබ හරි. නෑ 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 සංජීව වැරදි ඒවා කියන්න එපා. එදත් කිව්වේ මොකද්ද? වැඩ් බදු ඔයගොල්ලෝ අඩු කරා. ඔව්. කාටද අඩු කරේ වැඩ් බද්ද? වැඩ් බද්ද එකතු කරන්නේ කවුද? වැඩ් බද්ද එකතු කරන්නේ ව්‍යාපාරිකයෝ. වැඩ් බද්දෙන් ඒ ව්‍යාපාරික විකුණන බඩු ගන්න කවුද? ඔයයි මමයි නෙමෙයි. සංජීව වැඩ් බදු එකතු කරන්නේ ව්‍යාපාරිකයා. ඔව්. අවසාන කෙලවරේ පාරිභෝගිකයත් වැට් එක ගෙවනවා. ඔව්. ඒ එකතු කරලා ගෙවන්න ඕනේ කාටද? බාණ්ඩාගාරය. අපි එච්චර ඒ වටෙන් යන්නේ නැහැ. නෑ නෑ නෑ. ජනතාවට වැට් බද්ද යන්නේ නැහැ. ජනතාවට වැට් බද්ද යන්නේ එක මොහොතක. තේරුණාද? ඒ මොහොතේ යන වැට් බද්ද අඩු කරාට පස්සේ අපිට තියෙන්න ඕනේ දෙවෙනි ප්ලෑන් එක මොකද්ද? අපේ ප්ලෑන් B එක. රටක ආදායම අඩු කරගන්නකොට එකවර 125කින් රටේ අනිත් පැත්තෙන් ආදායම් වැඩි කරගන්න ක්‍රමවේද? ඒ නිසා තමයි සුපර් ගේන් ටැක්ස් එක ගෙනාවේ. සුපර් ගේන් ටැක්ස් එකෙන් කීයක් ගැහුවද කියක්? බිලියන 100ක් ගත්තා. බිලියන 100ක් ගත්තා. කවුද බිලියන 100ක් ගත්තේ? සුපර් ගේන් ටැක්ස් එකෙන් බිලියන 100ක් ආවේ නැහැ. ඒකෙන් නැවත ඒ ආදායම සමාන තැනට ගෙනාව මහ බැංකු වාර්තාව ආරම්භ කළා. සුපර් ගේන් ටැක්ස් එකෙන් බිලියන 32යි එකතු කරගත්තේ. සමාගම් නෑ නෑ ඉතින් මම ඔබතුමා ඕන් නැත්නම් අපව වෙලාවක් දාන්න චාමර සාකච්ඡා කරමු. බිලියන 32ක් එකතු කරා. බිලියන 468ක් අඩු කළා 32ක් එකතු කළා හරියටම. මොකක්ද ගණිතේ? නෑ නෑ ගෝඨාභය ගණිතේ තමයි එහෙනම් ආපුවේ. එහෙම නෑ මම අහ ප්‍රශ්න දෙකට උත්තර දුන්නේ නෑ. නෑ නෑ වැට් එකේ නෑ දැන් දැන් ඔයාගේ ප්‍රශ්නෙට මම මේ උත්තර දෙන්නේ නෑ. නෑ මම වැට් එක ගැන කිව්වේ නෑ. අපි නෑ වැට් එක තමයි මේ කියන්නේ. වැට් එක වැඩි කළා නේ. සමා වෙන්න අපි තෝ ප්‍රශ්න වෙන්න අයියේ. හරි මම තමයි නෑ මට අපි තෝ කාර ප්‍රශ්න. වැට් එක වැඩි කරේ වැට් එක අපි වැඩි කළා නේ ආණ්ඩුව ළඟදී. වැඩි කළ එක මිනිස්සුන්ට අවුල් නේද? ඔව්. එතකොට අඩු කළ එක මිනිස්සුන්ට සහනයක් නෙවෙයිද කියලා මං අහන්නේ. දැන් වැට් එක අඩු කරපු වෙලාව කොහකද? 100ට කියද උද්දමනේ? 100ට දැන් ආහාර උද්දමනේ 70 පන්නලා normal 71යි 71යි ගිය මාසේ හරි ෆුඩ් ඉන්ෆ්ලේෂන් එක 92යි ඔව් හොඳද එතකොට ඉන්ෆ්ලේෂන් එක කීයද මම අහන්න නෑ නෑ එච්චර වට යන්නපා සංජීව නෑ නෑ එච්චර වට යන්නපා නෑ නෑ සංජීව ආර්ථික විද්‍යාවේ තියෙනවා ඔබ නොදන්න මම ඉගෙනගත් ආර්ථික විද්‍යාවයි මම මේ කියන්නේ මට හිතෙන්නේ හොඳද මම දේශපාලන විද්‍යාවත් කරලා තියෙනවා ආර්ථික විද්‍යාවත් කරලා තියෙනවා ෆයිනෑන්ස් උත් කරලා තියෙනවා ඒකයි මම මේ කියන්නේ අපේ රටේ උද්දමනය 180කට නැගලා තියෙන වෙලාවක හරි පොලී අනුපාත 132කට නැගලා තියෙන වෙලාවක හරි රටක ආර්ථිකයක් ඇකිලෙනවා සංජීව හරි ආයෝජන නැති වෙනවා හරි හොඳද මිනිස්සුන්ගේ ආදායම අඩු වෙනවා හරි ඇයි ආයෝජන නැති වුණා ඒකම නෙවෙයිද මොකද 2019 පස්සේ කොවිඩ් ඇවිල්ලත් වෙලා තිබුණා අපේ ආණ්ඩුවේ මුල් කාලේ ඔකනේ කියන්නේ කොවිඩ් ආවේ 2019 කොයි කාලේද 2020 බද්ද අඩු කරේ කොයි කාලේද 2019 නොවැම්බර් මාසේ එතකොට 2019 සංජීව කොවිඩ් 19 ජනවාරි නෙමෙයි ආණ්ඩු වෙන්නේ මේ අන්තිම මාසේ 2019 කොවිඩ් ඔය අවස්ථා දෙක ඔබ ඉගෙනගත්ත ආර්ථික විද්‍යාවට ගරු කරමින් මම කියන්නේ මේ අවස්ථා දෙකම සමානයි ඒක අහගෙන නෑ අවස්ථා දෙකම සමානයි ඔබ කියනවා උද්දමනේ ලක්ෂ්‍යය විතරයි වෙනස ඉතින් ඒ වෙනස ආර්ථික හැකියන්නකො ඔබ 1:1:2 කියලා සමාන කරන්න ඔබට පුළුවන් 180ක උද්දමනයක් තියෙන වෙලාවක 100:2 පොලි අනුපාත තියෙන වෙලාවක ඒ ආර්ථිකයයි 109ක උද්දමනයක් තියෙන වෙලාවක 112ක 13 ඔය තර්කෙම මේ චාමර මං ඔයා ඉන්න මේ සභාවේ ගෙනාව අඩු කරපු වැට් එක වැඩි කරන්න බැරි මෙන්න මේ හේතු මත කියලා. එදා මේ කාරණාව කතා කරලා ඉන්නේ කවුද? මම කතා කරලා මේ. අහගනින්ද දැන්? දැන් මම ඕන් සංජීව දැන් අහගෙන ඉන්නේ. එතකොට ඒ ආර්ථිකයයි අද ආර්ථිකයයි දෙකක්. ඇයි? අද ණය ගෙවන්නේ නැහැ. එදා ණය ගෙව්වා. ආර්ථිකය ඇතුළේ ඇක්ටිවිටීස් තිබුණා. නිෂ්පාදනයන් තිබුණා. ආයෝජන අපනයන තිබුණා. කොවිඩ් මැද්දේ
වැරදි අයෝ කොවිඩ් ආවේ 2020 ආර්ථික හැඩේ කිසි සමානකමක් සමානයි කොහෙද ඉතින් ඔය තවත් කියන එහෙනම් GDP එක වැටෙනවද මෙහෙම 2020 ජනවාරි ඉඳලා වැටුනේ කරද්ද තේරුම් ගන්න අපි රටක ආදායම් බදු අඩු කරනකොට බදු ආදායම් අඩු කරනකොට ඒ අඩු කිරීමට සාපේක්ෂව ආර්ථිකයට එන ඉෆෙක්ට් එක බලපෑමට අපිට පව බෑක් එකක් තියෙන්න ඕනේ බෆර් ෂෝන් එකක් අපි හදනවා ඒකට මොකක්ද හද බෆර් ෂෝන් එක කොට අපි කියන්නකෝ මගේ වෙලාව දෙන්න මම කියන්නේ ඔබට නෑ ඔබ කියන එක නෙමෙයි ඔබ වෙන කතා නෙමෙයි මම වෙන කතා නෑ මං කියනවා නෑ නෑ මම කියන්න නෑ නෑ මම කියන්න ඉන්න නෑ නෑ ඔබේ වෙලාවේ පැහැදිලි කරන්න උත්තරයක් නෑ ඔබ පැහැදිලි කරන්න නෑ නෑ පැහැදිලි කරන්නේ උත්තරයක් දෙන්න මේ නෑ බෆර් සෝන් එක කියන්නේ එකද දෙකද කියලා කියන්නේ බෆර් සෝන් එක කාරණාව නෙමෙයි අපි වැඩපත්ද වැඩපත්ද අඩු කරේ ආර්ථික මේ මොහොතේ හැකිලිච්ච ප්‍රශ්නෙට උත්තරයක් විදියට ආර්ථික අපි එදා කිව්වා සල්ලි මුදල් සංසරණය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා ආර්ථික විද්‍යාවක් ගැන මොකක්වත් නොදැන කර තකතීරු කමක් ඒක ඉගෙන ගන්න රටක ආදායම 125කින් අඩු කරද්දි වියදම ඒ විදිහටම තියාගෙන යද්දි ඒකට ඕනේ බෆර් සෝන් එකක් තියාගන්න ඕනේ ඊළඟට අපිට එන හිට් එකට ෆේස් කරන්න එහෙම එකක් නැහැ ආදායම් උපයන මාර්ගයක් නැහැ මොකද මේ වෙලාවේ කළ යුතු තුන ඔබේ බෆර් සෝන් එක ඔබ පැහැදිලි කරන්න පැහැදිලි ඒක තමයි මම කියන්නේ ඒ වගේ ගොන් තීර නොගෙන ඉන්න ඕනේ ඒක තමයි බෆර් සෝන් එක පළවෙනි එක ඒක ඒක ඊට අමතරව කරන්න මොකක්ද දන්නවද ඒ බෆර් සෝන් එක ගොන් ඊට වඩා ඊට අමතරව තීරු ගන්න නෑ 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 ඔබ දන්නේ නැති කමට කියලා දෙන්න බෆර් සෝන් එක දන්නේ නැති කමට කියලා දෙන්න කලක බෆර් සෝන් එක දැන් වැට් අඩු කරන්න මොකටද මම ඇහුවේ ඔබම කිව්වා බෆර් සෝන් එක කොලේ කියලා වැට් අඩු කරන්න නොගෙන සිටීම බෆර් සෝන් එක ඔව් ඒක තමයි තීන්දුව නොගත්තා නම් බෆර් සෝන් එක කොහෙ නැහැ නේ ඒක තමයි කියන්නේ ගොන් කරා කියලා දැන් ඒක තමයි බෆර් සෝන් එකක් නැතුව ඔබ ගමනක් යනකොට ඔබේ පර්ස් එක දාලා බස් එකට නැංගුවොත් මොකද වෙන්නේ මම කියන්නේ ඒක නෙමෙයි ඔබ දාලා බස් එකට නැංගුවොත් ඔබ යෝජනා කළ බෆර් සෝන් එක ඒක තමයි මාත් අහගෙන ඉන්නකෝ නොදන්න එක නෙමෙයි කියලා දෙන්න යන්නේ හරි හරි බෆර් සෝන් එක මේක ලික් කරලා ගහ ගන්නකෝ ඔයා මාර දන්නවා මේ පැත්තද ඒක ඒකනවා try කරන්නේ ඔබේ නොදන්නාකමට මට කරන්න ඔයා ඒක මේක කපලවා ගහ ගන්න ඔයාගේ බෆර් සෝන් එක කියන්නකෝ ඔය බෆර් සෝන් එකට මට බෙහෙත් දෙන්න බෑ එහෙම දෙන්න නැත්තම් ලියලා දෙන එකක් හරි කියන් යන්න කියලා ඒ නිසා ඒ වගේ ගොන් තීරණ නොගෙන ඉන්න ඕන ආර්ථිකයක් ඇතුළේ. මේකද බෆර් සෝන් එක කියලා මම අහන්නේ. ඔව් ජනතාවට සහන දෙන්න ඕන නම් දැන් නැත්තම් ඉගෙන ගන්න. මිනිස්සුන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩ තියෙන පරිභෝජනය කරන. මිනිස්සු වැඩිපුර පරිභෝජනය කරන භාණ්ඩ තියෙන රටේ. ඒ වැඩිපුර පරිභෝජනය කරන භාණ්ඩ වලට අය කරන බද්ද අයින් කරන්න ඕන. ආන්න නැත්තම් ඉගෙන ගන්න. ඒක තමයි හදන බෆර් සෝන් එක ආර්ථිකයක් ඇතුළේ. එතකොට තමයි ඒ සෝන් එකේ සර්වයිවල් වෙනවා මිනිස්සු. ඒ සෝන් එකේ සර්වයිවල් වෙන්නේ Tamanගේ ආදායමට සරිලන භාණ්ඩ මල්ලක් ගන්න පුළුවන් වෙනවා. දන්න නැත්ත ඉගෙන ගන්න. ඒක නෙමෙයි අපි කොවිඩ් වෙලේ කළේ. මොකද්ද කොවිඩ් වෙලේ? ඔය ඒකක් කියන කොවිඩ් ගණකේ. දැන් අපි අපේ කොවිඩ් නෑ සංජීව අහගෙන. අපි හැම සාහනයක් දුන්නේ නැද්ද කොවිඩ් වෙලාවේ? ඔබට හිතන හිතන හැම එකම කියන්න එපා. කොවිඩ් ආවේ පස්සේ 2020. අවසන් කළ යුතු කාලේ. එතකොට අපේ ආණ්ඩුව ආවේ 1960. 60 නෙමෙයි 19 නේ. 19 අන්තිම මාසේ ආවේ. අන්තිම මාසේ ආවේ. දැන් අහගෙන. 2019 නොවැම්බර් කියන්නේ 2019 ජනවාරි නෙමෙයි. හොඳයි අපි අවසන් කරමු මන්ද ඔය මොඩ වැඩ කරලා රටක් වට්ටලා තියෙන්නේ දැන්. ඒ නිසා රටක බදු ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ගන්න ඕනේ ඒ රටේ මිනිස්සු ජීවත් වෙන ආර්ථික වටපිටාව ගැන බලලා. එහෙම නැතුව IMF එකට අපේ රටේ ආදායම වැඩි කරලා පෙන්වන්න ඕන නිසා නෙමෙයි. IMF එකට ආදායම වැඩි කරලා පෙන්වුවා කියලා IMF එක මේක බාන්නේ IMF එක දානවා මේක සර්කියුලර් එකට. දාලා බලනවා කොහොමද එහෙම ආදායම වැඩි වෙන්නේ කියලා. ආර්ථිකය ඇකිලිලා නිෂ්පාදන වැඩිලා දැනුත් බලන්න. අපේ රටේ අපනයන අපේ රටේ අපනයන 109කින් වැඩිලා තියෙන ගිය මාසේ නකොට. ඇයි නිෂ්පාදන බිඳ වැටෙනවා. අමුද්‍රව්‍ය නැහැ. ඒ නිසා වෙන්නේ කෘෂිකාර්මික අපනයන වැඩිලා වැටිලා තියෙන්නේ. ඇයි? ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය නැහැ. ඒ නිසා රටක ආර්ථිකය සකස් කරන්න අවශ්‍ය කරන නිෂ්පාදන. නිෂ්පාදන ශේෂණ දීලා තියෙන සපෝට් එක මොකද්ද මේකේ? මොකුත් නැහැ. මේකෙන් වෙන්නේ මොකක්ද දන්නවද? මෙතුමාල්ලා මේ බද්ද ගැහුවා දැන් මේ බදු වලට අත උස්සනවාම කියන්නේ පැය බිලියන 791ක් තියෙනවා. භාණ්ඩ හා සේවා මත බදු. සමස්ත බදු. සමස්ත බදු අය කරන බිලියන 1277ක් අලුතේ. බිලියන 1277ක් අපි හිතමු ඉතුරු ටික අය කරන කියලා පුද්ගලික කොම්පැනි බදු අපිට කියන්න මේ බිලියන කෝටි 79000ක් අලුතෙන් බදු අය කරගන්න ආර්ථිකය අනුගමනය කළ උපාය මාර්ගය දැන් රනිල් වික්‍රමසිංහ කියනවා නම් 48 රට හදන්න කියලා ඒක යෝජනාවක් කියන්නේ ඒකෙන් ඉෆෙක්ට් එකෙන් එහෙම ඒවා නැහැ අට්ටපල් බොරු කියලා IMF එක සතුටු කරන්න යෝජනා හදලා රටේ මිනිස්සු බඩපටවලා රටේ ආදායම් දෙන ආයතන ටිකක් විකුණන්න මේ හදන්නේ ඒ නිසා අන්න ඒකයි පරද්දන්න ඕනේ හොඳයි බොහොම සුති